විශ්ටි ලබා ගත්තේ. මේක අංගුත්තර නිකායේ තික නිපාතේ සඳහන් සූත්‍රයක් කාරණා තුනයි මේකේ සඳහන් වෙන්නේ. මොකද්ද කාරණාව? අපි වාගේ මේ විසුද්ධියක් එහෙම නැත්නම් වෙනසක් මේ ජීවිතේ බලාපොරොත්තු වෙන අය බුදුජානන්සේ දකින්නවා මෝඩ වුණොත් බාල වුණොත් ඒ මෝඩ ලක්ෂණ මෙච්චරයි. නමුත් ඒකේනා ඥානවන්ත වුණොත් පඬිත වුණොත් පඬිත ලක්ෂණ මෙච්චරයි කියලා මෝඩයාගේ ලක්ෂණ තුනක් සහ ඒකෙම ප්‍රතිවිරුද්ධ පැත්ත පඬිත ලක්ෂණ වශයෙන් පෙන්ලා තියෙනවා. ඉතින් එතකොට අපි සමූහයක් වශයෙන් ඉන්නකොට අපිට එකිනෙකාගේ දැක ගන්න පුළුවන්. ඒ වගේම තම තමන් වශයෙන් උනත් ස්වයං විවේචනයකින් දැන ගන්න පුළුවන්. ඒ වගේම ඒ දේ බලන්න මමත් නැති අනුමුත් නැති සතියේ ඉදිරිපත් කර ගන්න පුළුවන්. අපිට තියෙනවා කාරණා තුනක්. අපිත් එක්ක සමගිව භාවනා කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලාට කියලත් අපිට කියන්න පුළුවන් මේ කාරණා තුන. එහෙම නැත්නම් Tamanටත් තේරෙනවා කරගෙන යනකොට ඇහැල හැපිලි වැඩි නම් අවුල් පාස වැඩි නම් තේරෙනවා පාර වැඩිදී කියලා. ඒ වගේම සතිය අමූතු විදියට මේක කියලා දෙනවා. ඉතින් මේ කාරණා තුන මතක් කරුවොත් මේ කියන දේ තා ටිකක් පැහැදිලි වෙයි. මේ සඳහන් කරන්නේ අත්වැරදි. එහෙම නැත්නම් අපි මේ පාරේ යනකොට වෙන අකරතැබ්බ. එහෙම නැත්නම් අමලි මරි වැරදි. අන්නේ දේවල් වෙනකොට ඒක වැරද්දක් වශයෙන් දැනගන්න එක තමයි වැදගත්ම දේ. අපි මේ වෙන දේවල් කරනු කියලා මේ කාර්යයේ මෝඩකම නිසා වුනේ, මෙයාගේ මෝඩකම නිසා වුනේ, මට විය යුක්තක් නෙවෙයි ආදි වශයෙන් මොකුත් නැතුව මේක වැරදි, මේ යන පාරෙන් පිටපොට ගියා කියලා දැනගත්තා නම් අපි දන්නවා මේ උණු වතුර බෝතලේ වහලා ඇරලා වහනකොට ඕකේ පිටපොට ගියොත් කොච්චර කරකුවත් බැහැන්නේ නැහැ. ආයෙ කරකවන්න. කරකොල පොටේ දාගත්තට පස්සේ තේරෙනවා දැන් නම් පොටේ බහින්නේ කියලා. ඒක සාමාන්‍යයෙන් හරිම දරුණුයි එන්ජින් හෙඩ් එකක් ගලවන වෙලාවේ ඒ නට් එක හරියට දැම්මේ නැතුව ගියොත් මුළු එන්ජින් එකෙම වැඩක් නැහැ. ඒ තරම්ම ඒක බොහොම ලස්සනට පොට දාලා ඒ පොට එන 15ක් විතර තියෙන ඔක්කොම ගානට තද කිරුවොත් විතරක් ගෑස් කට් එකට බරක් වැටෙන්නේ නැහැ. එහෙම නැත්නම් පුපුරනවා එන්ජින් හෙඩ් එක. ඉතින් ඒ වගේ අපිත් මේ කරගෙන යන වැඩේ එන්ජින් හෙඩ් එකට වැඩි බරක් දාන වෙලාවක්. ඒකට මේක ගානට පොටේ බැහැලා තියෙන්න ඕනේ. පිටපොට ගිහිලා තිබ්බොත් ඉතින් ලීක් වෙනවා, පුපුරනවා, ඒ කරදර වෙනවා. ඉතින් ඒක තමයි අපි ওই සංසාරේ අනේ নানা ප්‍රකාර ජාති ජරා ව්‍යාධි මරණ වලට ලක් වෙන්නේ. ඉතින් ඒ නොවීම සඳහා මේක බහින්නේ පොටේද නිකන් රත් වෙච්ච පිහකින් බටර් කෑල්ලක් කැපුවා වගේ ගානට බහිනවද කියලා තේරෙනවා. එහෙම නැත්නම් හැල හැප්පිල්ලක් තියෙනවා, ගැටයක් තිබ්බා, පිටපොට ගියා, දත හැපුණා, අතපය තුවාල වුණා, අත්තරදි පාවැරදි සුද්ධ වුණා නම් ඒකත් දැනගැනීමේ ක්‍රමයක් තියෙනවා. ඒ දෙකම අපේ ජන්ම දායාද. එහෙම නැත්නම් අපිට නිවන් දකින්න බෑ. අපි ළඟ තියෙනවා හරියට පාරේ යනකොට බල රේඛාව හරිනම් බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. ඒක අපිට තේරෙනවා. ඒක උගන්වන්න පුළුවන් භෞතික විද්‍යාව. ඒ වගේම මේක හරිය ගියේ නැත්නම් ඒට මෙට කැපෙනවා, තටබට ගාලා සද්ද එනවා, දුම් දානවා, එන්ජින් එක රවුත් වෙනවා, ඇලයින්මන්ට් අප්සෙට් යනවා. ඉතින් ඒ වගේ අපේ කය හසුරනකොට මේ යන්නේ සෞඛ්‍ය සම්පන්න ගමනක්ද නැද්ද කියන එක 100% කවුරු සෞඛ්‍ය සම්පන්න නැණි. යනකොට තේරෙනවා මෙන්න මේ දේ හොඳයි, මේ දේ නරකයි කියලා. එහෙම නැත්තම් අපිට තේරෙනවා මේ මොකක් හරි පිළිකාවක් ඔය හැරි තියෙනවා. එහෙම නැත්තම් භයානක ලෙඩක් තියෙනවා. එහෙම නැත්තම් වකුගඩු අප්සෙට් ගිහිල්ලා, නැත්තම් හෘද වස්තු අප්සෙට් ගිහිල්ලා, නැත්තම් අක්මා වක්සට් අප්සෙට් ගිහිල්ලා මේ හැම එකක්ම අපි මැරෙන්න ඉසල ලකුණු පෙන්නනවා. ඉතින් අපි ඒක දන්නේ නැත්තම් ඉතින් පමා වුණාට පස්සේ ඒක පිළියම් කරන්න තියෙන අවස්ථාව අඩුයි. අපි ඒකට කියනවා රෝග නිర్ణය කරනවා කියලා, ඩයග්නොසිස් කියලා කියනවා. ඉතින් අද වෛද්‍ය විද්‍යාවේ තියෙන දක්ෂම දේ තමයි එහෙම ලෙඩේ වෙන්න ඉස්සෙල්ලා අඳුරන්න පුළුවන්. ඒක හරිය වියදම් අධිකයි. ගොඩක් වෙලා කතා කර ඉන්න ඕනේ. මුළු රෝග ඉතිහාසයෙන් බලන්න ඕනේ. ඉතින් ඒ වගේ රෝග නිర్ణයක් කරන්න පුළුවන් දොස්තර කෙනෙක් ඉන්නවනම් ඕනේ ගාණක් මිනිස්සු දෙනවා. මේ බුදුහාමුදුරෝ හිත කය දෙකටම රෝග නිర్ణය කරන සතහට වෙන බව දුකට වේදාන. දැන් බුදුරජාණන් අපිට පෙන්ලා දෙනවා මෙන්න මේමයි පයින් යනකොට කය යන හැටි ඇදද නැද්ද කියලා කක්කොට්ට යන පාරයි අනික් යන පාරයි තේරෙනවනේ. ඒක තේරෙන්නේ නැත්නම් ඒක තමයි අපිට තියෙන ලොකුම වැරද්ද. යන පාර වැරදි. දන්නේ අද මානව යන්නේ 100%ක්ම වැරදි පාරක. ඒ ගැන ආන්න දෙයක් නැහැ. හැබැයි අපි හිතාන ඉන්නවා අපේ ආදිවාසීන්ට වැඩිය අපි දියුණුයි. අපේ අත්තම්මලාට වැඩිය අපි දියුණුයි. අල්ලපු ගෙදර මිනිස්සුන්ට වැඩිය අපි දියුණුයි. ඊට වැඩිය අපි අද දියුණුයි. මේ රාත්තල් ගන්න දන්නේ නැතුව කරන කතාවල් නෙමෙයි. ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා උන්වහන්සේ 1901 ඉපදිලා 1992 වෙනකන් ජීවත් වෙච්ච යුග පුරුෂයෙක්. ඒ කියන්නේ සත වර්ෂයේම ජීවත් වෙච්ච කෙනෙක්. අද විතර බණ කියන යුගයක් නම් සිංහල ඉතිහාසයේ කවදාවත් තිබෙන්නේ නැහැ කියලා. මෙච්චර බණ කිව්වට රට නරක වෙන හැටි බලන්නකෝ. ඒතරම් බණ වෙන්න පුළුවන්ද? අද සාමාන්‍ය ගෙදර ඉන්න කුසියම්ම කෙනෙක් වුණත් කොච්චර බණ දන්නවද කියලා බලන්න. ඉතින් මේ කුස්තියම්මලාගෙන් පිරිච්ච රටක නැත්නම් උපාසක මහතුරුගෙන් පිරිච්ච රටක මේ නරක වෙන්නේ නැහැටි. ගල්දිවි පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මේ කට්ටියත් බණ වාගේ මොනවද කියනවා අනේ මට නම් තේරෙන්නේ නැහැ කියන. මේ බණ වාගේ මොනවද කියනවා. අපිත් බොහෝම ගැඹුරින් අහගෙන ඉන්නවා. යන ගමනක් නැහැ. ඉතින් අන්නේ ඒ බව තේරෙන්නේ නැත්නම් බුදුහාමුදුරු මොනව කරන්නේ? ධර්මය මොනව කරන්නේ? සංඝයා මොනෝ කරන්නේ? සීලෙ මොනෝ කරන්නේ? බැරදි පැත්තට නම් ගියර් එක දාලා තියෙන්නේ පාගන්න යන්නේ පස්සට තමයි. ඉතින් ඒ නිසා අන්නේ ඒක දන්නවනම් මේ ලුණු බිරිස් දෙක දන්නවනම් වම දකුණ දෙක දන්නවනම් හරි වැරදි දෙක දන්නවනම් යුක්ති අයුක්තිය දන්නවනම් ඒ මනුස්සයට මිනිස්සෙ කියයි. එහෙම නැත්තම් මිනිස්සු කියන්න බෑ. මනුස්ස ලීලාවෙන් ඉන්නවා. මේක නිකන් සුරපුරින් ආපු හොල්මනක් වගේ මේකට වෙලා ඉන්නවා. පේන්නේ නම් මිනිස්සු වගේ තමයි. ගණ්ඩ දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අච්ඡං අච්ඡේතෝ පස්සත. ඒ දකින්නේ මේ අපි යන පාර හරි. අපි නම් කවදාවත් මැරෙන්නේ අපි අපේ අම්මලට තාත්තට දියුණුයි. ඊට වැඩිය දියුණුයි. මේ ලාරින්නෙත් නැහැ අපි තවත් දියුණු වෙනවා. මේ ඉන්න අන්ධහර පාගන දස අවුරුදු සැලසුම් දාගෙන පස් අවුරුදු සැලසුම් දාගෙන ආර්ථික සැලසුම් දාන දැන් ඕනේ බයියේ ගයක් හදන්න ගියාම කොච්චර සැලසුම් කරනවද කියලා බලන්න. මොකටද ඒ තරම්ම ඇංගිලා කාමේ කරන්නේ? ගේ කියන්නේ තන්නේ කර කාම වස්තුවක්. හැම කෙනාම සැලසුම් හදලා තමයි කතාවද වඳින්න ඕනේ. හෙට වෙනකොට දික්කද? මං කියන්නේ නම් කතාවදයක් නම් හරියන්නේම නැහැ. දෙවෙනි කසාද සමාහට හරියන්න ඉඩ තියෙනවා. ඒ නිසා සලකා බලන්න. සමහර විට හරියන්න ඉඩ තියෙනවා. මම උග දෙනකොට කියලා තියෙන මේ සාර්ථක විවාහ ජීවිත ගත කරන අයට උරු කත ඇරලා දාලා මේ දෙවෙනි කසාදේ වැඳපන් කියලා. මට කියන්න අයිතියක් නැහැ. මොකද පළවෙනි කසාදයක්වත් නැහැ නේ මට. හැබැයි බඳිනවා නම් පාත්‍රාට කසාදේ බඳින්න මොකද දික්ක සාදේ ලේස්ති. අපි මට බඳින්න උනා නම් වෙන්නේ උඩරට කසාදේ. ඒකේ හරි අමාරුයි දික්ක සාදේ. ඒකයි මම බැඳෙන්නේ නැත්තේ. ඔය හැම මගුලම හරි ගැසලා පොරොන්දම් බල්ලා ඔක්කොම කරලා කෙරුවට කසාද වලට වැඩිනේ අද දික්ක සාදේ. මේ මානවයාට මේක තේරෙන්නේ නැහැ. මේ ගනුදෙනු කරන්න ගිහිල්ලා මුදල් කියන කුණු හරිපේ උපයාගත්තට පස්සේ ඉස්සර තිබුණේ බාඩ සිස්ටම් එක මුදල් මුන් හරි ටිකක් දුන්නා මැටි වලඳක් ගත්තා. මැටි වලඳක් දුන්නා කවුපි ටිකක් හරි මුන් ටිකක් හරි ගත්තා වැඩි කරගත්තා. කවදාකවත් උද්දමන ප්‍රශ්න තිබුණේ නැහැ නේ. ඩොලරේක උඩපල්ලිය ගියේ නැහැ නේ. විරකේව නැහැ නේ. මේ මානවයා විසින් හදාගත්ත මේ විවාහයයි මේ සල්ලි නිසා අනේ අම්මේ විඳවලි විඳවිලා. තාමත් විවාහ නීති හොඳට හදන්න හදනවා. සල්ලි බිට් කොයින් හදන්න හදනවා. අලුත් සල්ලි જાතියක් හදන්න හදනවා. තේරෙන්නේ නැහැ. ඒක කොහොමඩක්වත් එක්සත් ජාතික සංගමයට කිව්වට තේරෙන්නේ නැහැ. ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ් එකට කිව්වට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. අපි නම් ওই ටිකක් කරලා අහගෙන ඉන්නවා මේ ආම්රු පිස්සු කෙලියත් කමන්නේ ටිකක් අහගෙන ඉන්න ඕනේ කියලා. අනික කෙනෙක් අහන්නේවත් නැහැ. දෙක ඒක දැක්කට පස්සේ වැරද්ද වශයෙන් පස්සේ යථාපච්චයන් පටිකරෝති. ඒකට ගැළපෙන පිළියම යොදන්න ඕනේ. ඒක තමයි ඒක යොදන්නේ නැතුව අර කාපු තිත්ත කරවලේ කරවිල ගෙඩියම කකා යන කරවිල පණුවා වගේ අර තිත්තම කාගෙන යනවා. තේරෙන්නේ නැහැ.